ආයුබෝවන් දේතුතුනි, අද අපි කතා කරන්නේ 2013 මොඩියුල් පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා. මේක ඉස්සෙල්ලා අපි වීඩියෝ ස්කීප්යක් කළා තියෙනවා, ඒකේ ඉඳලා 16 වෙනකම්. අද පටන් ගන්න 16 වෙනි ප්‍රශ්නේ. එතකොට 16 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ගැන. ඉතින් මේකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා පේපර් එකේ, මේක 2013 මොඩියුල් පේපර් එකේ. මෙන්න මෙතන ඔයගොල්ලෝ එක කියලා දාගන්න ඕනේ. මෙතන මොකද මෙතන තියෙනවානේ හිඟ සමාජික මුදල් 9000යි, ඊට පස්සේ මුදල් 41000 આવොත් මේ ශේෂය එන්නේ නැහැ. ඒකින්ද මුදල් මෙතන 141000ක් වෙන්න ඕනේ. එන්න එක ගාන හදාගන්න. 141000 තමයි එන්න ඕනේ මෙතන. ඒකට අනුව ඒකට අනුව අපි ගත්තාම මේක තියෙන්නේ ගොඩනැගිලි අරමුදලෙන් 80000ක් වැය කර ගොඩනැගිලි කොටසක් ඉදි කර අතර ඒට අදාළ ගැලපීමේ පසු වටිනාකම නිවැරදිව දැක්වෙන පිළිතුරු මොකක්ද අහනවා. එතන ඒගොල්ලෝ ගොඩනැගිලි අරමුදල තියෙනවා 120000ක්. ඒකෙ මොකද්ද වෙන්නේ? ඒකෙන් ඒගොල්ලෝ 80000ක් වැය කරනවා. එහෙනම් ගොඩනැගිලි අරමුදලෙන් අයින් වෙනවා. ගොඩනැගිලි අරමුදලෙන් 80000ක් අඩු වෙනවා. අසූදාහක් අඩු වෙනකොට ඊට පස්සේ තව මුදලුත් අඩු වෙනවා 80000. මුදලුත් අඩු වෙනවා. ඊට පස්සේ ගොඩනැගිලි අතරේ ආදාන ගැලපීම් කළා තියෙනවලු. ඊට පස්සේ ගොඩනැගිලි අරමුදල අඩු වෙනත් එකම ගොඩනැගිලි හැදෙනවා. ඒකින්ද ගොඩනැගිලි වලට එකව වෙන්න ඕනේ කියද්ද 80ක්. ඊට පස්සේ ගොඩනැගිලි වත්කමක් වැඩි වෙනවා. අනිත් පැත්තට වත්කම වැඩි වෙනකොට හිමිකම වැඩි වෙනවා. ඇත්තට හිමිකම කියලා කියන්නේ සමුචිත අරමුදල. එයක් වැඩි වෙනවා කියකින්ද 80කි. එතකොට ගොඩනැගිලි අරමුදල අඩු වෙනවා 80යි, මුදල් අඩු වෙනවා 80යි, ගොඩනැගිලි වැඩි වෙනවා 80යි, සමුචිත අරමුදල වැඩි වෙනවා 80යි. එතකොට ඔබ සුළු කළාට පස්සේ පිළිතුර වෙන්නේ අංක 5. අපි 17 වෙනි ප්‍රශ්නට යමු. එතන මේ 17 වෙනි ප්‍රශ්න බලන්න. ඒ 17 වෙනි ප්‍රශ්න අපේ සිලබස් එකෙන් අයින් කළ තියෙන ප්‍රශ්නයක්. මොකද මේ මෙතන සැප්තැම්බර් 30 තමයි ඒ ව්‍යාපාරයේට හවුල් කරුවෙක්ගේ අපි ගත්තාම මොකක් හරි වෙනස් වීමක් වෙන්නේ. එතන 17 වෙනි ප්‍රශ්න අලුත් සිලබස් එකේදී හවුල් කරුවෙක් එන්නේ යන්නේ තියෙන කන්ඩිෂන් වෙනස් වෙන්නේ ගිනු වර්ෂයක් අවසානයේ හෝ ආරම්භයේ. ඒ නිසා මේ ප්‍රශ්නේ කරන්න එපා. මොකද ඒක වෙනස්ම ඉදිරිය හදන්න ඕනේ. ඒක සිලබස් එකෙන් පිට. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ අයින් කළා. ප්‍රශ්න අංක 18ට යමු. ප්‍රශ්න අංක 18 පිළිල ගන්න. ප්‍රශ්න අංක 18 තියෙන්නේ අනිදු ජනිදු කියන දෙන්නා හවුල් ව්‍යාපාරය පාත්තයන් යනවලු. එතකොට ඒකෙන් අපේ අහන්නේ ඒගොල්ලන්ගේ ජංගම ලිනුම් වල දැක්කන ශේෂ පිළිතුරු නිවැරදිව. ගාන හදන්න ඉස්සෙල්ලා මතක තියාගන්න. අහන්නේ තොරතුරු මාසෙකට. එතකොට පොලිය දීලා තියෙන 12% වාර්ෂිකව දීලා තියෙන්නේ. ඉතින් එන්න එක සැලකිලිමත් වෙන්න ඕනේ ගාණක් හදන්න. එතකොට පිටි ප්‍රශ්න පත්‍රයේ හින්දා සම්ප්‍රදායිකව ජංගම ගිනුම රූල් කරගෙන දඟලන්න එපා. මොකද ඒකට ගොඩක් වෙලා යනවනේ. අපි ගියාගම මේ පැත්තෙන් හවු කරව දෙන්න. එක්කෙනෙක් අනිදු එක්කෙනෙක් තම අනිදු අනිත් එක්කෙනා ජනිදු. බලන්න පළවෙනි එක ඒගොල්ලන්ගේ ඊගේ ශේෂය හොයාගන්න. මොකද අපේ අහන්නේ අප්‍රේල් මාසයේ අවසානයේ ජංගම ගිනුමේ ශේෂය. එකෙක් ඉන්නවා රුදහස් අයින් කළ රුදහස් වලින් හදමු. මෙයාගේ 40000යි, අනිත් එකෙනා හර 10000යි. ආව දාගන්න බ්‍රැකට්ස් ඇතුලේ. ඊට පස්සේ ඔකෝ දන්නවා ප්‍රාක්තන පොලි එන්න ඕනේ. ප්‍රාක්තන පොලි. පොලිය තියෙන්නේ වාර්ෂික ප්‍රාක්තන පොලිය තියෙන්නේ 112යි. ඒතර අපේ තියෙන්නේ මාසෙට. එහෙනම් 101යි. එතකොට ප්‍රාක්තන පොලිය අදාළ වෙන්නේ 101යි. 101ක් කියලා කියන්නේ අපේ ගත්තාම 4යි.
මෙයාගෙන් 1%ක් කියලා කියන්නේ 6යි. ඊට පස්සේ වේතනත් හම්බෙනවා කියලා තියෙනවා. වේතන මාස ඒක නම් දීලා තියෙන මාසිකව. ඒකිනු ප්‍රශ්නයක් නැතුව අපිට මෙතන 10 මෙතන 10 කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ තව කියලා තියෙනවා ඒගොල්ලෝ ගැනිලි කළා කියලා තියෙනවා මෙන්න මේ අප්‍රේල් මාසේ. එහෙනම් ගැනිලි කෙනෙක් කෙන අපේ අඩු වෙනවා. ගැනිලි 8යි 2යි ඒ දෙන්නා අඩු වෙනවා. ඊට පස්සේ සුළු කළ බැලුවට පස්සේ ඕගානි තියෙන්නේ උත්තරේ තව තියෙනවා එක ලාභේ. මෙතන ඒකත් අමතක කරගන්න එපා. මීට අමතරව තව එන්න ඕනේ ලාභ කොටස්. ලාභ කොටස් බලන්නේ ඒගොල්ලන්ගේ ශුද්ධ ලාභය කීයක් තියෙනවා කියලා තියෙනවද? ගානේ තියෙන්න ඕනේ ශුද්ධ ලාභය 130. ඒකෙන් ප්‍රාක්තන පොලී දෙන්නට ගිහිලා තියෙනවා 10ක් ගිහිලා තියෙනවා. වේතන ගිහිලා තියෙනවා වේතන 20ක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ එයාට 70ක ලාභ කොටස් තමයි දෙන්නට බෙදෙන්නේ. එතකොට අනුපාතය ඇවිල්ලා අපිට දීලා තියෙනවා අනුපාතය මෙතන වැහිලා තියෙන්නේ 3:2. මෙයාට 3ක් හම්බෙනවා මෙයාට 2ක් හම්බෙනවා කියන්නේ 10ෙන් 3ක් හම්බෙනවා මේ sorry 5ෙන් 3ක් හම්බෙනවා මෙයාට අනිදුට 5ෙන් 3ක් කියලා 70ෙන් 5ෙන් 3ක් කියලා කියන්නේ 42යි. 70ෙන් 5ෙන් 2ක් කියලා කියන්නේ 28යි. ඒතර මේ ටික සුළු කළාට පස්සේ තමයි අපේ පිළිතුරු එන්නේ. ඒතර මේ ටික සුළු කළාට පස්සේ 88යි. මේ ටික සුළු කළාට පස්සේ 32යි. එතකොට පිළිතුර තමයි මේකේ අංක 5. අපි දැන් ඊළඟ ප්‍රශ්නට යන්. ප්‍රශ්න අංක 19. ප්‍රශ්න අංක 19 තියෙන්නේ හවුලාකාර ගානක්මයි. එතකොට ඒකේ හවුල්කරුවෝ දෙන්නෙක් ඉන්නවා. පාසලි අනීෂා කියන හවුල්කරුවෝ දෙන්නෙක්. නයපොලි අඩු කිරීමට පෙර ශුද්ධ ලාභය 83.5. එතකොට අපි නයපොලි අඩු කරන්න ඕන ශුද්ධ ලාභය ගන්න. එතනක් බලමු ණය දීලා තියෙන්නේ කවුද? නයපොලි උපචිතව යෙත්ත කියලා කියනවා. ණය දීලා තියෙන්නේ අනීෂා. එතකොට බලන්න මේකේ පොලි අනුපාතය ගැන කිසිම සඳහනක් නැහැ. කිසිම සඳහනක් නැත්නම් අපිට යන්න වෙන්නේ මොකද්ද? 24 වන වගන්තියේ අවුල් ව්‍යාපාර ආඥා ප්‍රති 24 වන වගන්තියේ 24 වගන්තිය සඳහන් ඒකෙදි කියන්නේ මොකද්ද? සඳහනක් කළ නැත්නම් කිවිසිමක් කරපිය නැත්නම් ඒගොල්ලන්ගේ ණය මුදලෙන් 100%ට 5ක් ණය පොලියක් දෙන්න ඕන. ඒතර අපි ගන්න ඉසල ගන්න වගේ බලන්න මේක කොච්චර කාලයකට හදන්නේ. කාල පරිච්ඡේදය ගැන සැලකිලිමත් වෙන්න අහන්නේ අර්ධ වාර්ෂයේ. අර්ධ වාර්ෂික පිළිබඳ තමයි අහන්නේ. ඒ කියන්නේ අවුරුද්දටම තමයි 5%. එහෙනම් අපි ඒනේ උත්තරින් භාගෙන් තමයි අපි පොලිය හදන්නේ. ඒ කියන්නේ 120,000ට 5%. හැබැයි ඒකෙන් 2%. ඒතර ඒ වුණ උත්තරේ තමයි අපි ශුද්ධ ලාභයේ විදිහට ගන්න. ඒතර අපේ sorry මේ ශුද්ධ ලාභයෙන් අපි පොලිය අඩු කරන්නේ. ඒතර අපි ඔයගොල්ලෝ ගන්න එකලාට පස්සේ ඒ රුපියල් 3000ක්. එතකොට 83000 තියෙන ණය පොලි ණයට අඩු කිරීමට පෙර. එහෙනම් අපේ ශුද්ධ ලාභය විදිහට අපි සලකන්නේ 80,000යි. ඇයි? 83,000ෙන් අඩු කරනවා 3,000ක් කියන්නේ 80,000යි. ඊරස අපේ අහන්නේ මේගොල්ලෝ මොකද්ද මේගොල්ලන්ගේ අවසානයේ තියෙන ජංගම ගිණුම් වල ශේෂ. ඒතර බලන්න හංසනීගේ ඉස්සෙල වගේම අර හදාගන්න පොඩි චාට් එකක්. ඒතර ඒගොල්ලන්ගේ ඊගේ ශේෂ අපි ගන්න මේ ජංගම ගිණුම තමයි අපි හදන්නේ. ඒතර මේක ටී ගිණුමක් ආකාරයෙන් හදන්න යන එපා වෙලාව නැති වෙනවා. ඒ නිසා මේ ආකාරයෙන් හදාගන්න. මුළු හිමිකම 670,000 නම් ප්‍රාග්තන ගිණුම 6 ලක්ෂයක් නම්
එහෙනම් ජංගම ඉරුම 70ක් වෙන්න ඕන. මුළු හිමිකම 450,000යි. හැබැයි ජංගම ඉරුම ප්‍රාග්ධන ඉරුම කියනවා 105,000. ඒ කියන්නේ ජංගම ඉරුම අනිවාර්යයෙන්ම හරශේෂයක් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසායි මුළු හිමිකම අඩු වෙලා තියෙන්නේ ප්‍රාග්ධන ගිනුමේ ශේෂයට වඩා. කිසිම වෙලාවක ප්‍රාග්ධන ගිනුම හර වෙන්න බෑ. හැබැයි ජංගම ගිනුම හර වෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න තව තියෙනවා නේද පොලි හදලා නැහනේ. පොලි තියෙනවා කාටද? අනීෂාට තියෙනවා පොලිය. 6 මාසයයි හින්දා මාස 3කට අපි ගත්තා. ඊටසේ ඒගොල්ලෝ ගැන්ලි කරලා තියෙනවා. ගැන්ලි කරලා තියෙනකොට ඒ ගැන්ලි අපි අඩු කරනවා. දැන් අපේ පිළිතුරේ අගත්තාම මට ආයි අංග තුනක් අපිට ආයි ලාභ කොටස්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක අමුතුම අමතකිනවා. ලාභ කොටස්. දැන් බලන්න ලාභ කොටස් වල විසර්ජනයේ කිසිම දෙයක් ගිහිල්ලා නැහැනේ. විසර්ජනයේ ඒ කියන්නේ ප්‍රාග්ධන පොලි වේතන මොනවාක්වත් නැහැනේ. ඒ නිසා මේ ශුද්ධ ලාභය බෙදන්න ඕනේ අනුපාතය දීලා නැහැ. එහෙනම් ආයි අපිට යන්න වෙන්නේ 24 වන වගන්තියට. 24 වන වගන්තිය අනුව ලාභ කොටස් සම සමව බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ 40 40 n. එහෙනම් ඊට පස්සේ අපි සිරු කළ බලන්න උත්තරේ මෙයාට 90යි. මෙයාගේ උත්තරේ එනවා 23. එන්නේ දින උත්තරයක්. ඒ කියන්නේ යට එන්නේ හර උත්තරයක්. එහෙනම් පිළිතුරු අංක වෙන්න ඕනේ 2. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්න අංක 20. ඊළඟට අහන්නේ ප්‍රමිත වලින් ප්‍රශ්නයක්. ඒකෙදී අහනවා සීමිත සමාගමක ගිණුම් වාසියක් අවසාන දන විටත් පැවති එක්තරා සිදුවීමක් සම්බන්ධව පහත ලක්ෂණ දිනවලු. ලක්ෂණ තුනක් තියෙනවා. අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් ඇතිවි. එතනට ඔයගොල්ලන්ට මතක් වෙනවනේ මේක වගකීමක් වෙන්න පුළුවන්. තව එල්කේස් 37 තියෙනවා. මොකද ප්‍රතිපාදනයක් වෙන්න පුළුවන්. ඔය නිරාකරණය කිරීමට වත්කම් පිටතට ගලා යෑමේ හැකියාවක් ඇත. හරි, එය කියන එක වෙන්න ඕනේ. එය නිරාකරණය කිරීම පිටතට වත්කම් පිටතට ගලා යෑමේ හැකියාවක් ඇත. ඒතර ඒක වගකීමටත් පොදුයි ප්‍රතිපාදනයටත් පොදුයි. තුන්වෙනි එක බැඳීමේ ප්‍රමාණය සාධාරණ ලෙස ඇස්තමේන්තු කළ හැකි. අන්න ඔතනින් තමයි වෙනස් වෙන්නේ. බැඳීමේ ප්‍රමාණය සාධාරණ ලෙස ඇස්තමේන්තු කරන්න අවශ්‍ය නැහැ වගකීමකදී. මොකද අපි රුපියල් 20,000ක භාණ්ඩ ගත්තනම් අපි ගෙවන්න ඕන 20,000ක්. ආයි සාධාරණ ලෙස ඇස්තමේන්තු කරන්න ඕනේ නැහැ. ඒ නිසා මෙන්න මෙතනින් වෙනස් වෙනවා. මෙයාගේ තමයි ලක්ෂණය ප්‍රතිපාදනය. ඒතර මේක පිළිතුර වෙන්න ඕනේ ප්‍රතිපාදනය කියන එක. ඒ කියන්නේ පිළිතුරු අංක 2. මොකෝ එයාව තමයි අපි ඇස්තමේන්තු කරන්නේ. අපි හරියටම දන්නේ නැහැ වෙයිද නැද්ද මේ වෙනවයි කියලා. අපි දන්නේ නැහැ වෙනවයි කියලා. අපි දන්නවා. හැබැයි අපි දන්නේ නැහැ කොයි කාලෙ වෙයිද, කොයි ප්‍රමාණයකින් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඒකේ පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක 2. මේ answer එක ප්‍රශ්න අංක උත්තරේ 2 වෙනි එක. ඊගවට ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්න අංක 21 කාල්බදු සම්බන්ධව ප්‍රකාශන ඇද්දීලා තියෙන්නේ. ඒතර පුතේ මතක තියන්නේ මේක ගොඩ සිලබස් එක පරණයි 2013 සිලබස් එක. ඒකට අදාළව තමයි ප්‍රශ්න ඩිවලොප් කරලා හදලා තියෙන්නේ ඒගොල්ලෝ. බලන්න ඒක කාල්බදු සම්බන්ධව කියනවා. අවදානම් මේකේ මූල්‍ය කල්පද්දක් ගන්න නිර්ණායක. ඒතකොට ඒ කාලේ සිලබස් එකේ මූල්‍ය කල්පද්ද මෙහෙම කල්පද්ද කියලා දෙකක් තිබුණා. උදාහරණයක් විදිහට අපි වාහනයක් ගන්න මූල්‍ය කල්පද්දට ගොඩක් කලාවට. හැබැයි අපි ගොඩනැගිල්ලක අපි කඩයක් ගන්න වගේ ගොඩනැගිල්ලක් ගත්තත් ඒක මෙහෙම කල්පද්ද කියලා ඒ තමයි ඒ කාලේදී තිබුණේ. දැන් අලුත් එකේදී අපි හැම ලොකු වර්ගීකරණයක් කරන්නේ නැහැ. එතන බලන්න දැන් අපිට ප්‍රමිත වලින් අදාළ නැහැ SLFRS 16. ඒකට අදාළව තමයි අපි හිතන්න ඕනේ. මේක පොඩ්ඩක් පරණ ප්‍රශ්නයක්. කල්පද සම්බන්ධයෙන් ප්‍රකාශන කිහිපයක් පහත දැක්වේ. අවදානම හා ප්‍රතිලාභ බදු ගැනුම් කරොට හිමිනවනවා. අපි උදාහරණයක් විදිහට අපි කාර් එකක් ගන්නවා කියමු ලීසින් කම්පැනි එකකින්. එතකොට ඒ කම්පැනි එකෙන් ගත්තාම අපිට තමයි අවදානම් ප්‍රතිලාභ අපිට තමයි දරන්න හිදුවේ. ගැනුම් කර කියන්නේ අපි.
බදු කාලය අවසානයේ වත්කමේ අයිතිය බදු ගැනුම් කරුට මාරු විය හැකියි. ඒතර ඒ කියන්නේ කාලය අවසානයේ අවුරුදු 5කට ලීස් එක ගත්තනම් අවුරුදු 5 අවසානයේ අපිට මේ වත්කමේ එන්න ඕනේ. 3. වත්කමේ ආර්ථික ජීවිත කාලයට සමාන කාලය කල්බදු කාලයට පිළිහිම් සමානයි. සාමාන්‍යයෙන් වත්කමක එයාගේ අවුරුදු 5යි නම් අපි ඇග්‍රීමන්ට් එකක් ගන්නවා අවුරුදු 5කට. එතකොට මූල කල්බද්දක් කිව්වහම මෙන්න මේ A B C කියන තුනම අයිති වෙන්න ඕනේ. ඊගොඩ් සමාගම තම ෂය කිරීමේ ක්‍රමය මෙතේ භාවිතා කරලද හීනමන ශේෂ ක්‍රමය 2013 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සරල මාර්ග ක්‍රමයට පාවිච්චි කළා තියෙනවා. මෙතෙක් කල ෂය කළ තියෙන හීනමන ශේෂ ක්‍රමය දැයන්නේ සරල මාර්ග ක්‍රමය. ඉහත වෙනස් වීම සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕනේ මොකද්ද කියලා අහනවා. ඒකට මේ තියෙන්නේ ගිණුම් කරන ඇස්තමේන්තුවක්. ෂය කියලා කියන්නේ ඇස්තමේන්තුවක්. ඇස්තමේන්තුවක් වෙනස් වුණොත් එහෙම අපි ගලපනවා ප්‍රවර්තන වාශයේට ඉරසයක ඉදිරියට ඒ විදිහම ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේකේ උත්තර දිහා බැලුවාම මෙන්න මේ පස්සේ උත්තරේ බලන්න ප්‍රවර්තන වාශයට හා ඉදිරි වාශයට බලපාන පරිදි ගිණුම් පැබීමේ. මොකද අපි ෂේ ක්‍රමය වෙනස් කරාම මේ අවුරුද්දම අපි ෂේ බල අපි නිවැරදි ඒ කියලා තියෙන එකට මේ අවුරුද්ද බලනවා. ඊට පස්සේ දිවි දිගටම ඒ ක්‍රමයට අපි යනවා. එතකොට පිළිතුර වෙන්නේ අංක 5 මේ තියෙන්නේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමට අදාළ ප්‍රශ්නයක්. හරි. අපේ ප්‍රශ්න අංක 23ට යමු. ඊගා තියෙන ප්‍රශ්නාංක 25. 25 තියෙන අනුපාත සම්බන්ධ ප්‍රශ්නයක්. රුපියලක විකුණුම් මගින් කොපමණ ප්‍රමාණයක් කොටස් හිමියන්ගේ ලාභය සඳහා හිමිවන්නේද යන්න. රුපියලක අගින් කොපමණ ප්‍රමාණයක් කොටස් හිමියන්ගේ ලාභය සඳහා සිදුවන්නේද යන්න මෙම අනුපාතයෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට දල් ලාභ අනුපාතය අපි ගත්තාම ලාභයේ ශුද්ධ ලාභයේ විදිහම නෙමෙයි යන්නේ යා. අපේ දල් ලාභයේ විකුණුම් වලට සාපේක්ෂව තමයි ගන්නෙ. ලාභය ගන්නකොටත් විකුණුම් මගේ ගන්නවා. හැබැයි කොටස් හිමියන්ගේ ලාභය කියන එකට බෑ. මොකද යා විකුණුම් මත අරගෙන දල ලාභය යන්නේ. දෙවෙනි එක තමයි අපි ගත්තාම නිවැරදි පිළිතුරේ ශුද්ධ ලාභය. මත තියන ශුද්ධ ලාභ අනුපාතය ගන්න එක කරන්නේ කොහොමද? අපේ ශුද්ධ ලාභය ගන්නෙ විකුණුම් වලට සාපේක්ෂව. විකුණුම් උඩ තියෙන්නේ ශුද්ධ ලාභය. ඒතර මේ කියන්නේ එකයි රුපියලක විකුණුම් අගය කොපමණ ප්‍රමාණයක් ලාභය සඳහා හිමිවන්නේද යන්න තමයි අනුපාතය ගන්නේ කරන්නේ. ඒ නිසා අපේ මේකේ අනුතර අනිත් ටික අපිට අවශ්‍ය නැහැ. කෙලිම මෙන්න මෙතන එන්න පුළුවන් පිළිතුරු අංක 2 ශුද්ධ ලාභ අනුපාතේ. ඊගාට 26 වෙනි ප්‍රශ්නේ. එතන ඒකත් අනුපාත පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. මූල ස්ථාවරත්ව අනුපාතය අනුව මූල වාර්තා අර්ථකථනය කිරීම පහත පරිදි වේ. අහන්නේ මොකද්ද? නිවැරදිය නිවැරදි මොකද්ද කියලා. නිවැරදි අර්ථ නිරූපණයක් පන්නේ. නිවැරදි එක hina වැරදිව තියෙන්න පුළුවන්. ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනයෙන් ණය ප්‍රාග්ධනය කොපමණ ප්‍රතිශතයක් ගන්න ප්‍රතිශතයක්ද යන්න ණය අනුපාතය මගින් ගණනය කරයි. එතකොට ඒක අපිට කියන්න පුළුවන් ඒක හරි කියලා. අපි ගත්තාම දැන්ට අපිට ඒක හරි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්න පුළුවන් ඊගාට දෙවෙනි එක. ව්‍යාපාරික හිමිකම් ප්‍රාග්ධනයේ ණය ප්‍රාග්ධනයට වඩා වැඩි වීම අදිතෝලන තත්ත්වයක්. ඒතර එන්නේ කරන් වැරදි. මේක අදිතෝලන තත්ත්වයක් නෙමෙයි. හිමිකම් ප්‍රාග්ධනයේ වැඩි වෙනවා කියලා කියන්නේ අවතෝලන තත්ත්වයක්. පොලී ආවරණ අනුපාතයේ අඩු අගයක් ගණින්නන් ණය හිමියන්ගේ සුරක්ෂිත බව තහවුරු වේ නැහැ. පොලී ආවරණ අනුපාතයේ වැඩි වෙන තමයි ණය හිමියන්ගේ සුරක්ෂිතභාවය වැඩි වෙන්නේ. ඒ කියන්නේ පොලිය කී පාරකින් අපිට ශුද්ධ ලාභය පොලිය කී පාරක් ආවරණය වෙනවද කියන එක. යට තියෙන පොලිය උඩ තියෙන ශුද්ධ ලාභය. ඒතර මේ BC දෙකම වැරදි. ඒතර නිවැරදි උත්තර වෙන්නේ 26. ඒ පමණ කියන එක. ඒ පමණ කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට මේ අපි අද කතා කළේ ප්‍රශ්න 26 වෙනකන්. ඊතුරු ප්‍රශ්න ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.
and I want